අයිබුවන් අරුණානන්දේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබ දන්නවා නිරන්තරයෙන්ම අධ්‍යාපන වටිනාකමක් වගේම ජීවිතයට ඉතා වැදගත් විෂයන් ගැන කතා කරන වැඩසටහනක් කියලා මේක. ඉතින් අදත් සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව එහෙම නැත්නම් සුවිශේෂී විෂයපතයක් පිළිබඳව කතා කරන්න තමයි මේ වැඩසටහනෙන් අපි සූදානම් වන්නේ. ඒ තමයි ඩිජිටල් ඉලස්ට්‍රේෂන්. මම හිතන්නේ ඒක සිංහලෙන් කියනවට වඩා ඉංග්‍රීසියෙන් මේ විදිහට කියන එක තමයි හොඳ, මොකද අපිට ඉතාම සමීප ඒ වචනේ. ඉතින් වර්තමානයේ සමාජයේ ඉතා ජනප්‍රිය විෂයක්. ඔබ දන්නවා මේ වැඩසටහනේ මීට පෙර අපි ඉලස්ට්‍රේෂන් පිළිබඳව කතා කරා. ඒ කියන්නේ නිදර්ශන චිත්‍ර. ඉතින් දෘශ්‍ය කලා පීඨයේ දෘශ්‍ය සංනිවේදන සැලසුම් අධ්‍යනාංශයේ විෂයමාලාව තුළ ඉගැන්වෙන තවත් එක් සුවිශේෂී විෂයක් තමයි මේ ඉලස්ට්‍රේෂන්. එහෙම නැත්නම් නිදර්ශන චිත්‍රය. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන්. මොකද්ද මේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන් කියන්නේ? ඔබට මේ කාලයේ පුරාවටම මේ විෂය පිළිබඳව ප්‍රායෝගික සහ න්‍යායාත්මක අවබෝධය ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා වැඩසටහන පුරාවටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා. හොඳයි, අද අපි අපේ මැදිරියට කැඳවාගෙන ඇවිල්ලිනවා තරුණ විද්‍යාර්ථීන් තුන්දෙනෙක්. ඇතෙම දෘශ්‍ය සංනිවේදන සැලසුම් අධ්‍යනාංශයේ පාඨමාලාව හදාරන උපාධි අපේක්ෂාවෙන් සිටින විද්‍යාර්ථීන් තිදෙනෙක්. මුලින්ම මම අඳුන්වා දෙන්නම් සිවෝන් සමර දිවාකර, ඒ වගේම උදිත නුවන්. සිවෝන් හතරවන වසරේ අධ්‍යාපනය හදාරන්නේ, ඒ වගේම උදිත දෙවන වසරේ, සහ ගිහාන් මිහිරංග දෙවන වසරේ දැනට අධ්‍යයන කටයුතු කරමින් ඉන්නවා. ඉතින් අපි උත්සාහ කරනවා මේ වැඩසටහන පුරාවටම මේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන් වල විවිධ ස්තරයන් පිළිබඳව ටිකක් වැඩිපුර කතා කරන්න. මොකද අපි නිරන්තරයෙන් දකිනවා සමාජයේ සංවාදයට ලක් වෙනවා මේ තරුණ ප්‍රජාව අතර ඉතාම ජනප්‍රිය විෂයක් තමයි මේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන්. මොකද නිරන්තරයෙන් මේ කලාවට ඇලුම් කරන තරුණ පිරිසට ඌමනාවක් තියෙනවා තමන්ගේ නිර්මාණ හැකියාව මේ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සමාජයට ඉදිරිපත් කරන්න. ඉතින් අපි කලින් කතා කරපු ආකාරයට මේ ඉලස්ට්‍රේෂන් කියන එක අපිට පුළුවන් විවිධ ආර්ට් මැටීරියල්, එහෙම නැත්නම් මේ චිත්‍ර ඇඳීම සඳහා භාවිතා කරන විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරලා කඩදාසිවල වර්ණ භාවිතා කරමින් පැන්සල් සහ පෑන් වලින් චිත්‍ර ඇඳීම හැකියාව තියෙනවා. නමුත් මේ ඩිජිටල් ආර්ට් හෝ ඩිජිටල් ඉලස්ට්‍රේෂන් සඳහා විශේෂයෙන්ම පරිගණකයක් අවශ්‍ය වෙනවා. ඉතින් ග්‍රැෆික් ඩිසයින් විෂය හැදෑරීමට විශේෂයෙන්ම ග්‍රැෆික් නිර්මාණකරණය සඳහා විවිධ මෘදුකාංග පිළිබඳ හැදෑරීම මේ ශේෂ්ත්‍රයට පිවිසෙන අයට අවශ්‍ය වෙනවා. ඉතින් වර්තමාන වෙන විට මේ විවිධ අවශ්‍යතා සඳහා විවිධ මෘදුකාංග ලෝකේ නිර්මාණය වෙමින් සහ සැලසුම් වෙමින් තිබෙනවා. ඉතින් මේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන් සඳහා, නිදර්ශන චිත්‍ර සඳහා සුවිශේෂී මෘදුකාංග තියෙනවා. ඔබ දන්නා පරිදි Adobe Photoshop, Adobe Illustrator, නැත්නම් Corel Draw වගේ software වල විශේෂයෙන්ම ජනප්‍රිය මෘදුකාංගවල මෙවැනි නිර්මාණ කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ මෘදුකාංග ඉගෙනගත් පමණින්ම අපි මේ කියන සුවිශේෂී විෂයමාලාවන් වල යෙදීම හෝ හැදෑරීමට ඉතා පහසුවෙන් හැකියාවක් නැහැ. ඒ පිළිබඳ ප්‍රවීණත්වයක් අවශ්‍ය වෙනවා. ඉතින් දෘශ්‍ය කලා පීඨයේ දෘශ්‍ය සංනිවේදන සැලසුම් අධ්‍යනාංශයේ විෂයමාලාවන් හදාරන විද්‍යාර්ථීන් ක්‍රමානුකූලව මේ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ විවිධ ස්තරවල විද්‍යාර්ථීන් අද මේ මැදිරියට කැඳවාගෙන මේ පිළිබඳව කතා කරන්න උත්සාහ කරන්නේ. මං කෙටි හැඳින්වීමක් කරන්නම් ඔවුන් සමග කතා කරන්න පෙර. ඔබට දැක ගැනීමට හැකියාව ලැබෙයි මේ වැඩසටහන අතරතුර ඔවුන් මේ වෙනකොට තම නිර්මාණ කාර්යයන් වල යෙදෙමින් ඉන්නවා. ඇත්තෙන්ම මේ පරිගණක මගින් නිර්මාණ කිරීමට ආසාවක් දක්වන තරුණ දුවදරුවන්ට
ශිෂ්‍යාවන්ට ගේ අවබෝධය සඳහා මේ වැඩසටහන ප්‍රයෝජනවත් වේ. මේ වන විට ඔබ බොහෝ දෙනෙක් ශාස්ත්‍රාලීය අධ්‍යාපනය මේ පිළිබඳව ලබා නොගත්තත් ඇතැම් විද්‍යුත් මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව ඉගෙන ගැනීමේ හැකියාව තියෙන. විශේෂම පරිගණකයක ග්‍රැෆික් පිළිබඳව වැඩිදුර දැනගැනීම සඳහා විශේෂම මේ ෆොටෝෂොප් සහ ඉලස්ට්‍රේටර් කියන මෘදුකාංගතික පිළිබඳ ප්‍රවීණත්වයක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් මේ සොෆ්ට්වෙයාර් දෙක පිළිබඳව කෙටියෙන් හැඳුන්වොත් ෆොටෝෂොප් විශේෂයෙන්ම මේ රාස්ටර් ග්‍රැෆික් ෆොටෝෂොප් හරහා නිර්මාණය වෙන නිර්මාණ රාස්ටර් ග්‍රැෆික් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඉලස්ට්‍රේටර් හෝ කොරල් ඩ්‍රෝ මෘදුකාංග වලින් අපි වෙක්ටර් ග්‍රැෆික් නිර්මාණය කරගන්නවා. එතකොට මේ රාස්ටර් ග්‍රැෆික් කියලා කියන්නේ මේ පික්සල් වලින් නිර්මාණය. දැන් කිසියම් හෝ නිර්මාණයක් ඉමේජ් එකක් හෝ කිසියම් හෝ දෙයක් ෆොටෝෂොප් වලින් නිර්මාණය කරනවා නම් එය පික්සල් වලින් තමයි නිර්මාණය වෙන්නේ. මේ පික්සල් කියන්නේ මොකක්ද කියන එක ඉදිරියේදී අපි කතා කරමු. මේ වෙක්ටර් වලදී බොහෝ දුරට ලයින් ඇන් කර්වස් ඇතැම් ඒවා පික්සල් වලින් නෙමෙයි හැදිලා තියෙන්නේ. අපිට අවශ්‍ය ප්‍රමාණයට කතරම් හෝ විශාල කර ගැනීම නිසා පාසුවෙන් හැසිරීමේ හැකියාව තියෙනවා. මේ රාස්ටර් ග්‍රැෆික් ෆොටෝෂොප් වලදී අපි යම්කිසි සීමාවන් වලට නතු වෙනවා. අපිට අපිට අවශ්‍ය විදිහට ඉමේජ් එක ලොකු හෝ කුඩා කරගැනීමේ හැකියාව තිබුණත් එය යම්කිසි සීමාවන්ට යටත් වෙලා තමයි ඒක සිද්ධ කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මූලික අවබෝධය මේ සොෆ්ට්වෙයාර් දෙකේ වැඩ කිරීමේදී විද්‍යාර්ථියා හෝ කිසියම් නිර්මාණ ශිල්පියෙකුට දැන ගැනීම සහ අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මම කතා කරන්න කැමති අපේ විද්‍යාර්ථීන් එක්ක දැනටත් ඔවුන් තමන්ගේ කාර්යන්වල යෙදිනා ඉන්නවා. මේ වෙනකොට වසර කිහිපයක අත්දැකීම් තියෙනවා මේ ශාස්ත්‍රයේ. මොකද මේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන් වලට වර්තමානයේ බොහෝ දෙනා යොමු වෙන්නේ ඊටම ආවේනික නිර්මාණ ශිල්පියාට හෝ එහෙම නැත්නම් සේවාදායකයාට නැත්නම් ජනතාවට ඇති බොහෝ පහසුකම් තියෙන නිසා. ඇතැම් අවාසි තත්ත්වයනුත් තියෙනවා. අපි ඒ පිළිබඳවත් කතා කරන්න උත්සාහ කරනවා. ඉතින් සිවෝන් එක කතා කරන්න මම කැමති. සිවෝන් දැනට සිවන වසරේ අධ්‍යන කටයුතු වලේදීලා ඉන්න කෙනෙක්. සිවෝන් දැන් ඔබ පාඨමාලාව අතරතුර මේ නිදර්ශන චිත්‍රය නැත්නම් ඉලස්ට්‍රේෂන් විෂය හදාරනවා. ඉතින් ඔවා දැන් මේ වෙනකොට මේ ඩිජිටල් නිර්මාණකරණයටත් යොමු වෙලා තියෙනවා. ඉතින් කියන්නකො දැන් සාමාන්‍යයෙන් අපි බලාගෙන ඉන්න අයටත් කැමති ඇති සාමාන්‍යයෙන් අපි කොළවල වර්ණ භාවිතා කරමින් කරන නිදර්ශන චිත්‍ර සහ මේ ඩිජිටල් නිර්මාණකරණයට ආවට පස්සේ ඔයාලට මොන වගේ අත්දැකීමක්ද දැනෙන්නේ? දැන්ට පහසුවක් වෙන්න පුළුවන්. ඔයාට දැනෙන හැඟීම ගැන අපේ ප්‍රේක්ෂකයෝ දැනගන්න කැමති ඇති. ඇත්තටම සර් මේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන් එහෙම නැත්නම් අපි ඩිජිටල් විදහුම් කරන වගේ නමක් තමයි පාවිච්චි කරන්නේ. අපි ඉස්සෙල්ලම කරන්නේ අපි මේ කැම්පස් එකට ඇවිල්ලා මේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන් ඉගෙන ගන්න කලින් අපි මුලින් කරේ කොළවල අපි අතින් වෝටර් කලර්ස් එහෙම නැත්නම් පැස්ටල් චාකෝල්ස් ඒ වගේ දේවල් තමයි අපි ඉලස්ට්‍රේෂන් කරේ. හැබැයි ඩිජිටල් ඉලස්ට්‍රේෂන් වලට ආවන් පස්සේ ලොකු ආසියක් තියෙන ඕනම් කෙනෙක්ට තමන්ට අවශ්‍ය කලර්ස් ඒ ඕනෝන් ප්‍රමාණයෙන් ඕනෝ සීමාවක් නැතුව ලබා ගන්න පුළුවන් සර්. වර්ණ හසුරවන්න, ඊටසේ ඕන විදිහේ ටෙක්ස්චර් එකක් භාවිතා කරන්න, ඕන විදිහේ ඇට්මොස්ෆියර් එකක් හදා ගන්න, ඒ වගේ දේවල් සෑහෙන විදිහට වාසිදායක වෙනවා ඩිජිටල් ඉලස්ට්‍රේෂන් වලට ආවන් පස්සේ. මම හිතන්නේ මේ පොළවල අපි ඉලස්ට්‍රේෂන් කරන්න ඕන මුලින්. ඒ බේසික් එක දාගෙන සර් මේ ඉලස්ට්‍රේෂන් ඩිජිටල් වලට ආවනම් හොඳයි කියලා තමයි මම හිතන්නේ. මට දැනෙන විදිහට මේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන් කියන්නේ වර්තමානයේ දැන් දියුණු ලංකාව වගේ දියුණු වෙන රටකට හොඳ විදේශ විනිමයක් ගේන්න පුළුවන් හොඳ මාධ්‍යයක් කියලා මම හිතනවා. මේක දියුණු කරගන්න. ඔව්. ඒ නිසාම තමයි මේ තරුණ ප්‍රජාව මේ ඩිජිටල් නිර්මාණකරණයට යොමු වෙලා තියෙන්නේ. ඇත්තම මේ අතරතුර අපිට කතා කරන්න පුළුවන් මෙහි ඇති වාසි තත්ත්වයන්, වාසිදායක තත්ත්වයන්. දැන් අපිට කිසියම් හෝ වෙනත් රටක ඉන්න අපේ සේවාදායකයෙක් හෝ වෙනත් කිසියම් හෝ පුද්ගලයෙකුට අවශ්‍ය නිර්මාණය අපිට මේ
අපි ඉන්න තැන ඉඳල කරලා යවී මෙහැකියාව තියෙනවා. සහ ඒ ක්ෂණයෙන් මේ සේවාදායකයාට එහි නිර්මාණයේ ඇති යම් සංස්කරණ තත්ත්වයන් සංවේදනය කර නැවත සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ මුද්‍රණය කිරීමේදී දැන් ඇතැම් විට ඉතා ඉක්මනින් තප්පර ගානක් විනාඩි ගානක් ඇතුළත මේ නිර්මාණය මුද්‍රණකරුවා වෙත යැවීමේ හැකියාව තියෙනවා. ඇතැම් විට නැවත නැවත අඳින්න සිදුවෙනවා මේ ප්‍රායෝගිකව වෙනත් කඩදාසියක් එහෙම නැත්නම් කඩදාසි තලයක් මත නිර්මාණ කිරීමේදී අපි යම්කිසි සීමාවන් වලට අපිට යටත් වෙනවා. හැබැයි මේ තාක්ෂණය ඔස්සේ මේ නිර්මාණ කරද්දී ඇතැම් විට අපිට එහි මුල් පිටපත ඒ ආකාරයෙන්ම තබාගෙන විවිධ සංස්කරණයන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ ඇතැම් වාසිදායක තත්ත්වයන්. ඉතින් ඒ නිසා තමයි තාරුණ්‍ය මීට යොමු වෙලා තියෙන. නමුත් අපි මේ විෂය පිළිබඳව හැදෑරීම් කරනකොට, විෂය පිළිබඳ ඉගැන්වීම් කරනකොට අපි විද්‍යාර්ථීන්ට නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි, ප්‍රධානම දේ තමයි මුලින්ම කඩදාසියක ඇඳ වර්ණ කිරීම. ඒ අභ්‍යාස කිරීම අවශ්‍යයි. මොකද එය තමන් අතේ බොහෝ කාලයක් තියෙනවා. ඒ එය නැවත නැවත පිටපත් කිරීමට අපහසුයි. ඒක මාස්ටර් පීස් එක. එනිසා වටිනාකම වැඩි. දැන් මේ ඩිජිටල් නිර්මාණකරණයේ ලෝකෙට බිහිවෙන්න කලින් කඩදාසිවල වර්ණ සහ පෑන් පැන්සල් වලින් මේ නිර්මාණ කරා. ඉතින් මේ නිර්මාණ අදටත් ඉතාම වටින දේවල්. එය බොහොම දුර්ලභ නිර්මාණ බවට පත් වෙලා තියෙනවා. මොකද එය නැවත පිටපතක් කරන්නම් ඒ බලාන අඳින්න සිද්ධ වෙනවා ඇතම් විට නිර්මාණකරුවාට හෝ වෙනත් ශිල්පියෙකුට. හැබැයි මුලින් ඇතිපු නිර්මාණයේ වටිනාකම නොනැසී පවතිනවා. ඒ වගේම මේ කඩදාසියේ මොහොතට වර්ණ සමග දක්වන ප්‍රතිචාරය නැවත කිසියම් මොහ අවස්ථාවක නිර්මාණ ශිල්පියාට හෝ ලබා ගැනීමට හැකියාවක් නැහැ. එය එක් වතාවක් පමණයි. හැබැයි මේ මාධ්‍ය තුල නිර්මාණය කරද්දී වැනි තත්ත්වයක් නෙමෙයි ඇතැම් විට නැවත නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඇතැම් විට අනුකරණය කිරීමේ හැකියාවලුත් තියෙනවා. ඉතින් අපි මේ ශේෂ්ත්‍රයේ පිවිසෙන ආධුනිකයන්ට ඒ අවබෝධයත් සහ ඒ පණිවිඩයත් ලබා දෙමින් තමයි මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් සිවෝන් මේ දැන් මේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන් කිව්වහම විවිධ පැතිකඩවල් තියෙනවා මේ ගැන කතා කරද්දී. ඉතින් ඇත්තෙම දැන් අපි ඉලස්ට්‍රේෂන් ගැන කතා කරද්දී චිල්ඩ්‍රන් ඉලස්ට්‍රේෂන්, ඒ කියන්නේ ළමා කතන්දර සඳහා දින දර්ශන චිත්‍ර, ඒ වගේම පුවත්පත් සඟරා සඳහා නිර්මාණය කරන නිදර්ශන චිත්‍ර තියෙනවා. ඒ වගේම ප්‍රචාරණ කලාව සඳහා නිදර්ශන චිත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපන වටිනාකමක් තියෙන කිසියම් හෝ සංවේදන ක්‍රියාවලීන් සඳහා මෙවැනි දේවල් ඇඳීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබ ශිවෝන් වැඩිපුරම වැඩි නැඹුරුතාවයක් කැමැත්තක් දක්වන්නේ මොන වගේ පරාසයක වැඩ කරන්නේ? තමයි කිව්වොත් සර් පොඩි කාලේ ඉඳන් තිබ්බ හසාවක් තිබ්බා. කියන්නේ පොඩි කාලේ ඉඳන් ෆිල්ම් බලලා ගේම් ගහලා ඒ වගේ තියෙන අර කන්සෙප්ට් ආර්ට් පිළිබඳ මාර උනන්දුවක් තිබ්බා. ඒක නිසා මම හිතුවා ඩිජිටල් ඉලස්ට්‍රේෂන් වලට මම යන්න ඕන කන්සෙප්ට් ආර්ට් පැත්තේ. කියන්නේ දැන් මගේ අරමුණක් තියෙනවා පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන්න, එහෙම නැත්නම් ෆිල්ම්යක් හදන්න ඒවට අවශ්‍ය වෙන මූලික බේස්මන්ට් එක දාගන්න කන්සෙප්ට් ආර්ට් එක ඕන වෙන නිසා අනික කන්සෙප්ට් ආර්ටිස්ට් කියන තැනකට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට අවශ්‍ය කරන පුහුණුව සහ අඩිතාවන්ත මැසේජ් දැනට මම දාගෙන යන්නේ. මගේ වැඩි ප්‍රියතාවය තියෙන්නේ කන්සෙප්ට් ආර්ට්. කියන්නේ ෆිල්ම්, ගේම් ඒ වගේ කන්සෙප්චුවල් දේවල් වලට අවශ්‍ය වෙන කැරක්ටර්ස්, ඊට පස්සේ බෑක්ග්‍රවුන්ඩ්, ප්‍රොප්ස් ඒ වගේ දේවල් නිර්මාණය කරන්න තමයි වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ. හොඳයි. එතෙම මේ 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 නිර්මාණකරණයේ තියෙන එක සුවිශේෂී ස්ථානයක් තමයි සංදිස්ථානයක් කිව්වොත් නිවැරදිව කන්සෙප්චුවල් ආර්ට්. ඒ කියන්නේ අපි සැබෑ ලෝකයේ අපිට නොගැසෙන චරිත සහ අවස්ථා, සිදුවීම් හා පරිසර තත්ත්වයන් ඇඳීමේ හැකියාව තියෙනවා. එතෙම නිර්මාණකරුවන්ට තමයි එවැනි දේවල් කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම දෘශ්‍ය කලාව තුළ. ඒක කඩදාසියක හෝ
මේ ඩිජිටල් මාධ්‍යයක හෝ වෙනසක් නෑ කිසියම්ම කෙනෙකුට ඒ පිළිබඳව උපකල්පනය කරලා නිර්මාණය කිරීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ මනක්කල්පිත ලෝකය නිර්මාණය කිරීම තමයි සිමෝන්ගේ ආශාව වෙලා තියෙන්නේ. ඉතින් ඇතෙම මේ අපි මේ දැන් ඔබට දකින්නට පුළුවන් මේ නිර්මාණවල ඇතැම් විට අපි මේ ඉතිහාසය හෝ අනාගතය පිළිබඳව යම්කිසි නිර්මාණයක් කරනවා නම් ඒ පිළිබඳව අපිට උපකල්පනය කරන්න සිද්ධ වෙනවා. වසර 50කින් එහෙම නැත්නම් වසර 100 ගානක් අනාගතේ මොන වගේ වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි නොදකපු අතීතය මොන වගේද? මේ නිර්මාණකරුවන්ට ඒවා මෙවැනි දේවල් උපකල්පනය කරලා හෝ නිර්මාණාත්මක ලෙස තාර්කිකව විශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙනවා. එමගින් ඇතැම් විට පිටසක්වල අපි නොදකින අපිට සමීප විය නොහැකි පිටසක්වල පිළිබඳව අදහස් ජනතාවට ඉදිරිපත් කරන්න මේ තාක්ෂණ විශ්වයේ හැකියාව තියෙනවා. ඔබ දැනටමත් ආස ඇති මේ මේ සජීවීකරණය කළ චිත්‍රපටි නරඹන්න. ඇතැම් විට කුඩා ළමුන් සඳහා වෙන්න පුළුවන් සහ සාමාන්‍ය වැඩිහිටි අප සියලු දෙනාටම රස විඳින්න පුළුවන් චිත්‍රපටි. දැන් මේ වගේ තියෙන මේ මනක්කල්පිත ලෝකය, මනක්කල්පිත චරිත සිදුවීම් ඇතැම් විට සැබෑ ලෝකේ අපිට මුණ නොගැසෙන චරිත. ඉතින් මෙමැනි දේවල් අත්හදා බැලීම නැත්නම් එක්ස්පෙරිමන්ට් කිරීමේ හැකියාව මේ ඩිජිටල් මාධ්‍ය තුළ තියෙනවා. හැබැයි මෙසේ ඒ කෙසේ හෝ ඒ පිළිබඳව අධ්‍යයනය කළත්, උපකල්පනය කළත්, නිර්මාණ කළත් සැබෑ ලෝකයේ තියෙන චරිත ඇඳ ඒ පිළිබඳ සතතාභ්‍යාසය කරලා හැකියාව වර්ධනය කර ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් ඔබ හොඳින් බැලුවොත් මේ මනක්කල්පිත චරිතවල ඉන්නේ සැබෑ ලෝකයේ ඉන්න කිසියම් හෝ කෙනෙකුගේ සතෙකුගේ කිසියම් හෝ අවයවයක් තමයි මේ චරිතවල තියෙන්නේ. ඉතින් දැන් මේ දවස්වල සිවෝ නෝවා මොකද කරන්නේ? දැන් ඇත්තම මම දැක්කා මේ පන්තියේදීත් අඳිනවා, ව්‍යාපෘතියකුත් තියෙනවා නේද? දැන් ඔව් සර්, මේ 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 දිනවල එවැනි ව්‍යාපෘතියක ඉන්නවා. ඔව් සර්, මේ දවස්වල කියන්නේ අපේ අවසන් අවසර ව්‍යාපෘතිය දිනවා. ඒකට අපිට කැමති දෙයක් කරන් දුන්නා. ඒ නිසා මම ව්‍යාපෘතිය විදිහට කරන්නේ සර් පරිගණක ක්‍රීඩාවකට, කියන්නේ අපේම ලංකාවේම කියලා ක්‍රීඩාවකට දසම හයෝදිය මුල් කරගත් තේමාවක් එක්ක ඒ යන කතාවකට අවශ්‍ය කරන කැරක්ටර්ස් සහ පසුතල නිර්මාණය කිරීම තමයි මේ දවස්වල මම කරන්නේ. ඉතින් සර් මම දැන් ඒකට දසම හයෝදිය ගැන සම්පූර්ණ රිසර්ච් කිව්වා වගේ සම්පූර්ණ හිස්ටරි එකක් වෙලා සම්පූර්ණ අධ්‍යයනයක් කරලා මට මගේ මනක්කල්පිත භාවයට, يعني මගේ චින්තනයට අනුව දැනෙන විදියට මම කැරක්ටර්ස් සහ පසුතල නිර්මාණය කිරීමක් සිදු කරනවා. හැබැයි මේක මම කරන්නේ පරිගණක ක්‍රීඩාවකට නම් ඒ ක්‍රීඩකයන් හරි ජනතාව හරි ප්‍රේක්ෂක ජනතාව හරි ආකර්ෂණය කරගන්න ඕන කරන ඒ හැමදේම දාගෙන තමයි සර් මම මේක කරන්නේ. ඒ නිසා මේ මේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන් වල කැරක්ටර්ස් එකක් හරි පස්තලයක් හරි මොකක් හරි කන්සෙප්චුවල් දෙයක් අපි නිර්මාණය කරද්දී හොඳට හිතන්න ඕන සර් මේ අපි කාටද මේක ඉදිරිපත් කරන්නේ, අපේ ඔඩියන්ස් එක කවුද කියලා ඒක දැනගෙන තමයි අපි සර් මේක කරන්නේ. අනිවාර්යෙන් අපි වැඩසටහන අතරතුර ඒ චරිත ඔබට පෙන්වන්න සමීප කරන්න අපි උත්සාහ කරනවා. දැන් ඇත්තම මේ දැන් ඒකත් අපේ ඉතිහාසයේ තියෙන සුවිශේෂී කතාවක්, සුවිශේෂී චරිත දසම ආයෝදේ. දැන් එතකොට අපි පුරාණ සාහිත්‍ය තුල තුලින් අවබෝධ කරගත් ආකාරයේ චරිත තමයි අපේ මනසේ තියෙන. ඒක පුද්ගලානුබද්ධයි. ඒක ඇත්තම පුද්ගලයා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. මේ චරිත අපි මවාගෙන ඉන්නේ කොහොමද? ඉතින් සිවෝන් මේ චරිත ඉදිරිපත් කරන්න, සමාජගත කරන්න විවිධ එක්ස්පෙරිමන්ට් කරනවා. ඒ වගේම සාහිත්‍ය සහ ඒ සමාජ තත්ත්වයන් අධ්‍යයනය කිරීමට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම දැන් චරිතයක් පිළිබඳ විශ්වසනීය බව ජනතාව තුළ ඇති වෙන්න නම් මොන වගේ දේවල් මේ චරිතය තුළ හිතන්න ඕන? දැන් අපි මොකක් හරි චරිතයක් තෝරගන්නව නම් අපි චරිතය කතා තෝරගන්නේ කතාවට අදාළ. දැන් මම මෙතන සර් දසම හයෝදයේ කතාවට අදාළ දසම හයෝදයේ නිරූපණය කරනවා නම් අපි බලන්න ඕන සර් ඒ කාලේ දැන් ඒ මොන කාලේ ජීවත් වුණේ ඒගොල්ලෝ. ඒ කාලේ පරිසරය මොන වගේද තිබ්බේ? ඒගොල්ලෝ ඇඳපැන් පැළඳුවේ මොනවද? ඒගොල්ලෝගේ කොහොම කාය ශක්තියක්ද තිබුණේ? මොන වගේ මිනිසුන්ද හිටියේ? ඒ සමාජ වටපිටාව කොහොමද තිබුණේ? අන්නේ දේවල් තේරුම් අරගන්න ඕන සර්. හැබැයි
අපි ඒකම දැන් අපි ඒකම ඉදිරිපත් කරන්න යන්නේ ඒ හිටපු කාලේ සමාජයකටනේ. අපි දැන් තියෙන සමාජයකට. අපි ඒකට ගැළපෙන අනුව තමයි සර් මේක කැරක්ටර් එකක් හදන්න ඕනේ. එතකොට සර් මම හිතන්නේ අපි අර සාම්ප්‍රදායිකව තියෙන දේම නෙමෙයි අපි ඒකෙන් ආභාෂය අරගෙන අපි වෙනස් කරලා අපේම දෙයක් එකතු කරලා තමයි ජනතාවට ඉදිරිපත් කළ මේ කැරක්ටර් එක නිර්මාණය කරන්න ඕනේ. මම හිතන්නේ උදිත අපිට පෝල්ටරි එක ඕපන් කරගත්තොත් කැරක්ටර්ස් ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන්. ඇත්තම මේ දැන් අපි හිතුව නැති වුණාට නිර්මාණකරුවාට අවශ්‍ය වෙනවා මේ දැන් ඔබට මේ පේන්නේ දැන් මේ චරිතය ගැන කිව්වොත් සුපා කවුද එස කංචදේව දසමහයෝධයන්ගේ ඒ දසමහයෝධය අතර ඉන්න විශිෂ්ට රණුරුවේ සමසු මේ රණසූරේ තමයි කංචදේව කියන්නේ. මෙයා පොඩි කාලෙන් දැන් අර කොර ගහන භාවයක් තිබුණ කකුලේ. ඉතින් මම දැන් කොර ගහන එක අපි කවුරුත් දකින්නේ හැමදාම කකුලක් කොට කෙනෙක් එහෙම නැත්නම් අර පොලියෝ හැදිලා වගේ එහෙම කෙනෙක් තමයි ටක් ගාලා දකින්නේ. එහෙම නැතුව සර් අපිට දැන් මම මෙතන ඉමේජින් කරා මෙයා රණශූරේ දසමහ යෝධයේ දුර්ගම රජතුමන්ගේ සේනාවින් හොඳ වෝරිය කෙනෙක්. ඒ වගේ කෙනෙක් සාමාන්‍යයෙන් කකුලක් කොර කෙනෙක් එහෙම යුද්ධයකට බඳව ගන්න නැහැ සාමාන්‍යයෙන්. අපි දන්න දැනුම පරිදි. ඉතින් මම මේක ඉමේජින් කරා සර් කකුල එතන තුවාල වෙලා. ඊට පස්සේ මම එතන එයාට දෙන වෙපන් එක මොකක්ද? එතකොට මේ වෙපන් එක ඒ කාලේ තිබිච්ච එකමද එහෙම නැත්නම් දැන් මම මේක ඉදිරිපත් කරන්නේ නව પરම්පරාවක් නිසා ඒක පොඩ්ඩක් මම මොඩර්න් කරනවා. එහෙමයි සර් මම මේ කැරක්ටර් එක ගන්න. තවත් අපිට චරිත බලන්න පුළුවන්. ඊට පස්සේ මේන්නේ ලබිය වසද. මේ චරිතය නිර්මාණය කරද්දී අනිවාර්යයෙන්ම කැරක්ටර් එකේ පසුබිම් කතාව අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. කියන මොන වගේ ගමකද ඉපදුනේ මො කොහොමද හැදින් වැඩුනේ රස මොන වගේ කාය ශක්තියක් දාට තිබ්බේ මොන වගේ සටන් ක්‍රමද එයා දන්නේ ඒ වගේ අනුව මෙයා සාමාන්‍යයෙන් හෙල්ල පාවිච්චි කිරීමට සුදුසු රණශූරයෙක් විදිහට තමයි හඳුනාගත්තේ. ඒ අනුව මම එයා නිර්මාණය කරා හෙල්ලක් සහ පලිහක් ලබා දීලා ඒ ආකාරයට ගැලපෙන පරිදි කාය ශක්තිය නූපෙන වෙන පරිදි තමයි කැරක්ටර් එක නිර්මාණය කරේ. මහා සේනක යෝධයා මහා සේන යෝධයා ගත්තත් සර් ඒ කාය ශක්තිය බොහොමයක් ඒ දසමහ යෝධයන්ගේ කිහිප දෙනෙක්ගේ තමයි විශේෂ ලක්ෂණ තියෙන්නේ. බොහොමයක් තියෙන්නේ කාය ශක්තිය. කඩු හරඹ වලට හොඳ දක්ෂයි. ඒ වගේම හොඳ පිරිපුන් ශරීරයක් තිබිච්ච කෙනෙක්. හොඳයි ඔබ දැන් ඔබ වර්තමානයේට ගැලපෙන වර්තමාන තාරුණ්‍ය බලාපොරොත්තු වෙන කඩවසම් ශරීර ශක්තිය පිළිමු වන ආකාරයෙන් තමයි චරිතය නිර්මාණය කරලා තියෙන්නේ. මේ තාක්ෂණික පැත්ත ගැනත් අපි කතා කරොත් මෙතනදී මේ 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 ඩෙවලොප් කරන කැරක්ටර් එක අවසානයේ මොනවද? මුලින්ම සර් අපි කැරක්ටර් එක ඩෙවලොප් කරන්න කලින් අපි ඉස්සෙල්ලම අර සර් මුලින්ම කිව්වා වගේ කොලේක තමයි ඇඳගන්නේ. අපි ඩිජිටල් වලට එන්න කලින් අතින් අපි කොලේක එක්ස්පෙරිමන්ට් කරලා ඇඳලා ඇඳලා අපි හරිම කැරක්ටර් එක හැඩය හදා ගන්නවා. ඊට පස්සේ සර් අපි රෆ් ස්කෙච් එකක් දා ගන්නවා ඩිජිටල්. අපි ෆොටෝෂොප් එකට හරි පේන්ට් එකට හරි ඇඩෝබ් ස්කෙච් එකේ හරි යූස් කරගෙන අපි ස්කෙච් එකක් දාගෙන සර් පස්සේ සිලුවට් එකක් දාගෙන අපි ඒ විදිහට තමයි සර් මේක මේ ෆ්‍රේමින් කෙමේ එළි අඳුර දාලා ඊට පස්සේ වර්ණ දාලා එහෙම තමයි එන්නේ සර්. අපි මේක කොටස් වලට බෙදා ගන්නවා කැරක්ටර් බොඩි එක ඊට පස්සේ ඇඳුම් පළඳින් ඊට පස්සේ ප්‍රොප්ස් ඊට පස්සේ කොණ්ඩ රවුල් ඒ වගේ දේවල් වලට කොටස් වලට බෙදලා තමයි සර් රඳින්න පටන් ගන්නවා. ඔව් හොඳයි. මම යොමු වෙන කැමති ගිහාන් මිහිරංග වෙතට. මොකද ගිහාන් දැනට දෙවන වසරේ ඒ වගේම මේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන් සඳහා ඉතා මෑතකදී තමයි යොමු වුණේ. මීට පෙර කඩදාසිවල වර්ණවලින් වර්ණ භාවිතා කරලා චිත්‍ර අඳින. නමුත් දැන නිරන්තරයෙන්ම නිර්මාණකරුවෙක් මේ ශේෂ්ත්‍රයන් දෙකම භාවිතා කළ යුතුයි. ඉතින් අපිට අවශ්‍ය පරිදි කළමනාකරණය කර ගැනීමේ අවබෝධය හැකියාව විශේෂයෙන්ම තිබිය යුතුයි. දැන් ඔබට පේනවා නම් ගිහාන්ගේ පරිගණක තිරය දැන් මීට පෙර ශිවෝන් කිව්ව ආකාරයට නිර්මාණකරුවෙක් පරිගණකයේ අඳින්න පෙර කඩදාසියක තමන්ට අවශ්‍ය සැලසුම සකස් කර ගැනීම අවශ්‍ය වෙනවා. දැන් මම වර්තමානයේ තරුණයන් තුල දකින තාරුණ්‍ය තුල දකින දුර්වලතාවයක් තමයි ඔවුන්ට කිසිම අදහසක් මූලිකවම නැහැ. ඔවුන්
කෙලින්ම පරිගණකේ වාඩි වෙලා චිත්‍ර අඳින්න තමයි උත්සාහ කරන්නේ. වෙයි එහෙම වෙනකොට තමන්ගේ මනසේ හෝ නැත්නම් තමයි මීට පෙර නිවැරදි උචිත සැලසුමක් කරගෙන නැති වුණොත් අපිට කාලයේ කළමනාකරණය කර ගැනීම හැකියාව නැහැ. ඒ වගේම මේ තමන්ට අවශ්‍ය විදිහට මේ අවස්ථාව සිදුවීම හෝ කිසියම් හෝ චරිතය නිර්මාණය කර ගැනීමේ ප්‍රායෝගික ගැටලුවන් තියෙන නිසා මුලින්ම කඩදාසියක අවශ්‍ය පරිදි සැලසුම සකස් කර ගැනීම අවශ්‍ය වෙනවා. අවශ්‍ය චරිතය මොන වගේද කියන එක නැත්තම් කිසියම් හෝ චිත්‍රයක් වෙන්න පුළුවන්, ළමයින්ට අඳින කතන්දරයක් වෙන්න පුළුවන්. මේක කඩදාසියක ඇඳලා රළු ස්කෙච් එකක් කරගත්තට කමක් නැහැ, වර්ණ ගන්නවා ගත්තට කමක් නැහැ පාට පැන්සලකින්. ඊට පස්සේ මේක ස්කෑන් හෝ ෆොටෝ එකක් අරගෙන තමන්ට අවශ්‍ය පරිදි පරිගණකයෙන් වර්ණ ගන්නවා, ඇඳ වර්ණ ගැන්වීමේ හැකියාව තියෙනවා. දැන් මේ සිබෝන් අපේ ශිහාන්ගේ දැන් ස්ක්‍රීන් එක බැලුවොත් ගිහාන් මුලින්ම පැන්සලින් ඇඳපු ඩ්‍රෝයින් එක ස්කෑන් කරගෙන යට ලේයර් එක ලොක් කරගෙන තවත් ලේයර් එකක් අරගෙන මේ ලේයර් එකේ තමයි අඳින්නේ. ගිහන් පෙන්නන්න දැන් ඔරිජිනල් පෙන්සිල් ඩ්‍රෝයින් එක සහ ඒක උඩින් ඇඳපු එක පෙන්නන්න. මෙතන ඔරිජිනල් මම පාවිච්චි කරපු ඔරිජිනල් මගේ ස්කෙච් එක ෆොටෝ එකක් ගහලා ඒක ෆොටෝෂොප් වලින් ඕපන් කරගෙන ඊට පස්සේ ඒක උඩ මම මගේ වෙන කලර් එකක් දාගෙන ඒ කලර් එක උඩ තමයි මම ලයිට් ඇන් ෂේඩින් කර කර මගේ කැරක්ටර්ගේ මූලික හැඩතල ටික මතු කළේ. ඔව් අර ෂෝන් අයියා කිව්වාගේ මමත් මේකට මේ අපේ පැරණි කැරක්ටර් එකක් අරගෙන ඒක ඩිවලොප් කළා මේ මගේ කන්සෙප්ට් එක විදිහට. ඒ විදිහට තමයි දැනට මම මේ වැඩික් කරගෙන යන්නේ. මගේ කැරක්ටර් එක තමයි බහිරව කියන කෙනා. අපි දන්නවා අර රජ කාලේ කැටයම් වල අනුරාධපුර යුගයේ පොළොන්නර යුගයේ වගේ කැටයම් වල තියෙනවා අර බර දරාගෙන ඉන්න කෙනෙක් පඩිපෙල් වල එහෙම ඊට අමතර පන්සල් වල පැති බිත්ති වල ඒ බහිරව කියන කෙනාව අරගෙන තමයි මම මේ කැරක්ටර් කළේ. එතකොට අපි දකින්නේ බහිරව කියන කෙනා පුංචි බඩ ලොකු බරක් දරාගෙන ඉන්න කෙනෙක් විදියට. මම එහෙම හිතන්නේ නැතුව ලොකු ස්ථූල ශරීරයක් තියෙන ඒ මූලික එවිඩන්ස් ටික අරගෙන විශ්ිතා විශාල බරක් උසුලන කෙනෙක් විදියට එයාට අර හතරක් දීලා ජයන්ට් කෙනෙක් විදියට තමයි යෝධෙක් විදියට තමයි ඩිසයින් කළේ. ඊට පස්සේ මෙයාට මම වෙපන් එකක් විදියට දුන්නේ අපේ පැරණි අනුරාධපුර යුගයේ පොළොන්නර යුගවල දකින්න ලැබෙන ගල් කණුවක කොටසක් තමයි මෙයාට වෙපන් එකක් විදියට මම පාවිච්චි කළේ. ඒක එයා දමලා ගහනවා හෝ ඒක ඒ විදියට තමයි මම ඒක පාවිච්චි කළේ. කියන්නේ අපිට සමීප රූපයක් ගන්න මොහොනේ සමීප රූපයක් පෙන්නන්න තව ටිකක් zoom out කරන්න. zoom out කරන්න. ඔව් ඔහොම තියන්න. දැන් පෙන්සිල් ඩ්‍රෝයින් එක පෙන්නන්න ලොකු මේ ඩිජිටල් ඩ්‍රෝයින් එක අයින් කරලා. ඔව් දැන් ඔබට මේ පේන්නේ පැන්සලෙන් ඇඳපු ඩ්‍රෝයින් එක. දැන් අපෝ පෙන්වන්න ඇඳපු අනේ ආකාරයට. දැන් එතකොට අපිට අවශ්‍ය පරිදි මේ වර්ණ ගන්නවා සහ ත්‍රිමාණ ගතිය ඇති කිරීමට හැකියාව තියෙනවා. හැබැයි මුලින්ම පැන්සලෙන් අඳින්න ඕනේ. දැන් ගිහන් මෙතෙන්ට එන්න මේ ඔයා මේ වගේ ඩ්‍රෝයින්ස් කීයක් මීට කලින් ඇඳලා තියෙනවද? ඩ්‍රෝයින්ස් ගොඩක් ඇඳා. ඔව්. මුලින්ම අඳිනකොට අපි අර නිතර දැකපු මූවිස් වල වගේ අයිඩියාස් තමයි මම ජෙනරේට් කළේ. පස්සේ මට හිතුණා මේ ඒව නිකන් නිතරම මම දකින මගේ ඔළුවේ නිතරම මැවෙන ඒව නිසා මම ටිකක් වෙනස් දෙයක් කරන්න ඕන අපේ ලංකාවේම වගේ ෆීලින් එකක් එන විදිහ දෙයක් කරන්න කියලා තමයි මට හිතුණේ. ඊට පස්සේ මම බැලුවා එක එක දස්මායෝදේව චෝන් අයියක වගේ දස්මායෝදේව ගැන බැලුවා. ඊට අමතරව තව අපේ මේ සිංහල සාහිත්‍යයේ සමහර තැන්වල එන එක එක යක්ෂ ගෝත්‍රිකයෝ මේ යක්ෂ කැරක්ටර්ස් වගේ දේවල් බැලුවා. ඊට පස්සේ මං හිතුණා බහිරවය කියන කෙනා අර භූමියට අධිපති වගේ කෙනෙක් නිසා මේ මම මොකක් හරි ගේම් එකක් හදනවා නම් ඒ ගේම් එකේ යම් කිසි ප්‍රදේශයක මේ මේන් කැරක්ටර් එක එක්ක සිද්ධ වෙන සටනක් වගේ එකකදී ෆයිට් එකකදී වගේ මෙයාව හොඳයි කැරක්ටර් එකක් විදිහට ගන්න කියලා ඒ අනුව තමයි මම මේ බහිරවය කියන කෙනාව අරගෙන ඉස්සරහට ඇඳගෙන ගියේ. හොඳයි. දැන් ඇත්තම ඔබට පෙන්වන්න පුළුවන් නම් සමීප රූපය. දැන් මේ පැන්සලෙන් ගිහන් පැන්සලෙන් ඇඳපු ඩ්‍රෝයින්ස් තමයි මගේ අතේ තියෙන්නේ.
කිසියම් හෝ කෙනෙක් මේ ඩිජිටල් නිර්මාණකරණයට නැත්නම් පරිගණකයෙන් චිත්‍රාඳින්න උනන්දුවක් දක්වනවා නම් ඔබ පරිගණකයක් පරිගණකයෙන් නිර්මාණ කරන්න ප්‍රථම මේ අභ්‍යාසය තමයි කරන්න ඕනේ. කඩදාසියෙන් කඩදාසියක තමන්ට අවශ්‍ය දේවල් ඇඳීම අත්‍යවශ්‍ය වෙනවා. නැතුව තමර මෙය මේ පළවෙනි ඇඳීම නෙවෙයි. සමහර වෙලාවට මීට පෙර ඩ්‍රොවින් ගණනාවක් ඇඳලා තමයි අපි සෑහීමකටපත් වෙන්නේ. මේක තමයි අවසන් නිර්මාණය කියලා. නමුත් පරිගණකයේදීත් නැවත නැවතත් මෙය සංස්කරණය වෙනවා. දැන් මෙතන වර්ණ සහ සමහර ත්‍රිමාණ කිරීම වලදී විවිධ වෙනස් වීම වලට මේ නිර්මාණය භාජනය වෙනවා. ඉතින් ඔබ මේ අභ්‍යාසය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද මේ වැඩසටහන් තුළින් අරුණානන්දය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ විසම ඒ අධ්‍යාපනික අවබෝධය ඔබට ලබා දීම. මොකද එය අපේ වගකීමක්. මේ නිර්මාණය තමයි දැන් මේ ගිහාන් පරිගණක ඔස්සේ නැවත ඩෙවලොප් කරන්න. හොඳයි. දැන් මම මේ ස්තරයන් තුනක් මේ වැඩසටහනට පිළිබඳව කතා කරන්න අපි සූදානම් කරගත්තේ විශේෂයෙන්ම මේ විවිධ ලෙවල්ස් වල ග්‍රාහකයන් අපි වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මේ වැඩසටහන යොමු වෙන්න මේ ශේෂ්ත්‍රයට යොමු වෙන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා. ඇතැම් විට දැනට ආරම්භ කරලා ඇතැම් ප්‍රායෝගික ගැටලු තියන අය වෙන්න පුළුවන්. ඇතැම් විට මේ ශේෂ්ත්‍රයට පිවිසීමට ළමයින් උනන්දු කිරීමට බලාපොරොත්තු වෙන දෙමව්පියෝ ඉන්නවා වෙන්නට පුළුවන්. ඉතින් මේක ඉතාම වටින විෂයක්. ඉතින් නිරන්තරයෙන් තම සතතාභ්‍යාසය අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මේ දැන් ළමයින් සඳහා අඳින චිත්‍ර අපි දැකලාද? ළමා කතන්දර ඉතාම ජනප්‍රියයි ලෝකේ. ඉතින් මේ වර්තමානයේ වෙනකොට මේ ළමා කතන්දර ඩිජිටල් මාධ්‍යෙන් ඉදිරිපත් කරන්න බොහෝ නිර්මාණකරුවන් උත්සාහ කරනවා. වර්තමානයේ මේ පිටරට මුදල් හම්බ කිරීමේ හොඳ ප්‍රවණතාවයක් තියෙනවා ලාංකීය හෝ කිසියම් ලෝකයේ ඕනෑම නිර්මාණකරුවෙක් වර්තමානයේ වෙනකොට උත්සාහ කරන දෙයක් තමයි. විශේෂයෙන්ම තමන්ට තමන් ඉන්න තැන ඉඳලා මුදල් ලිපීමේ හැකියාව තියෙනවා. මේ ආකාරයෙන් මේ විෂය ප්‍රගුණ කළොත් අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පෙර තව ඉගෙන ගත යුතු දැනගත යුතු බොහෝ කරුණු තියෙනවා. උදිත, මම උදිතත් එක්කත් කතා කරන්න උත්සාහ කරනවා. උදිතත් දෙවන වසරේ අධ්‍යන කටයුතු වල යෙදෙන විද්‍යාර්ථී. ඉතින් උදිත ඇත්තම කලකට පෙර ඉඳලම මේ ශේෂ්ත්‍රයට යොමු වෙලා තියෙනවා. ආසාවක් දක්වලා තියෙනවා. උසවා මොන වගේ දේවල්ද මේ ඩිජිටල් ඩ්‍රෝවින් හරහා කරන්න උත්සාහ කරන්න, මොන වගේ දේවල් වලටද වැඩි ඇල්මක් දක්වන්නේ? ගොඩක්ම ආසා කරේ කැරක්ටර් ඩිසයින් වලට. ඒ වගේම සාමාන්‍ය ෆිල්ම් මිහිරංග කිව්වා වගේ, ඊට පස්සේ සිවන්නයි කිව්වා වගේ අපි පොඩි කනිඳන් ෆිල්ම් බලනවා. ඊට පස්සේ පිරිමිනම විශේෂයෙන් හැටියට ගේම් ගානවා. ඒ ගේම් වල තියෙන විශේෂ කැරක්ටර්ස් අපිට ඇත්ත ජීවිතයේදී කරගන්න බැරි දේවල් කරන චරිත හැටියට එව්වා. ඒ වගේ දේවල් අඳින්න තමයි මූලික විදිහට බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඔබ මූලික ඇඳීම තමයි මෙතනදී ඇත්තෙන්ම තියෙන වර්ණ ගැන්වීමට පෙර අපිට තව කැරක්ටර් එක පෙන්වන්න පුළුවන්. මෙහෙම මුලින්දම් අර සාමාන්‍ය චිත්‍ර කොලයක ස්කෙච් එකක් ගහන්න ඕනේ අපි. අනිවාර්යෙන් ඒ අධ්‍යනයේ කලාකරුවෙක් හැටියට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒකෙන් පොඩ්ඩක් ඈත් වෙලා මම මේක කරලා තියෙන්නේ කම්පියුටර් එකෙන්මයි. يعني ඩිජිටල් ස්කෙච් එක පවා ඩිජිටල් විදියටමයි ගහන්න ට්‍රයි කරේ.
ඒගේ පලවෙනි ස්ටෙප් එක තමා මේක මම වාටි පියවර කීපේ පෙන්වන්න පුළුවන්. මේකේ දැන් මුලින්ම මට කරගෙන ඇඳින්න ඕන උනේ සාමාන්‍ය රජ කෙනෙක්ගේ චරිතයක්. ඒකට මම මුලින්ම එයාගේ වේරියන් කීපයක් ඇඳලා තියෙනවා. සාමාන්‍ය ඩිජිටල් කරණේදී තියෙන වාසිය මේකයි මුලින්ම ගොඩක්ම. ඒකේ සාමාන්‍ය එක කැරක්ටර් එකක් අපි මුලින්ම ඇඳගත්තොත් එයාගේ වේරියන්ට් අපිට කීපයක් කාලය ගොඩක් ඉතුරු කරගෙන කරගන්න අඳින්න පුළුවන් නැවත නැවත අඳින්න නැතුව එකම කැරක්ටර් එක. ඒක හින්දා ඔව් දැන් අපි චරිත ගණනාවක් ඇඳලා තියෙනවා නේද? ඔව්. එතෙම දැන් ඔබට යම් ආසාවක් උනන්දුවක් ඇති වෙලා ඇති මේ ශේෂ්ත්‍රයට මේ ශේෂ්ත්‍රය පිළිබඳව තවදුරටත් දැනගන්න. දැන් මම මුලින්ම කිව්වා මේ ෆොටෝෂොප්, ඉලස්ට්‍රේටර්, කොරල් ඩ්‍රෝ වගේ මේ ග්‍රැෆික් නිර්මාණය කරන්නේ ග්‍රැෆික් නිර්මාණකරණය සඳහා භාවිතා කරන මෘදුකාංග මේ ඩිජිටල් නිර්මාණ සඳහා ඉතාම යෝග්‍ය වෙනවා කියලා. ඉතින් දැන් ඔබ දැනටමත් ඔබ ඔබේ පරිගණකයේ Adobe Photoshop තියෙනවා නම් ඔබට පුළුවන් ඇත්තම මේ තියෙන tools එහෙම නැත්නම් තියෙන උපකරණ භාවිතා කරමින් මවුස් එකක් ආධාරයෙන් චිත්‍ර අඳින්න. මේ වර්තමාන වෙන විට ඉතා පහසුවෙන් මේ මවුස් එකෙන් කරන දේ ඉතා පහසුවෙන් හැසිරීමේ හැකියාව තියෙනවා. ග්‍රැෆික් ටැබ්ලට් එකක් තියෙනවා. දැන් වර්තමානයේ අපට පේනවා ඇති ඇතැම් සියුම් වක්‍ර රේඛා සහ වර්ණ ගැන්වීම් වලදී කඩදාසියක පින්සල පහසුවෙන් හසුරන ආකාරයට මවුස් එකක් ආධාරයෙන් ඇඳීමේ හැකියාව නැහැ. නමුත් මේ මගේ අතේ තියෙන මේ ආකාරයේ අපේ මේ තරුණ විද්‍යාර්ථීන් අඳින ග්‍රැෆික් ටැබ්ලට් එකක් පාවිච්චි කරලා මේ ආකාරයේ පෑනකින් තමන්ට අවශ්‍ය විදිහට අඳින්න පුළුවන්. හැබැයි ඔබ කඩදාසියක අඳිනකොට පින්සල් ගණනාවක් ඔබ ළඟ තිබිය යුතුයි. වර්ණ ටියුබ් ගණනාවක් තිබිය යුතුයි. ඇතැම් විට විවිධ අපිට සීමා තියෙන වර්ණ ඉතා සුළු ප්‍රමාණයක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි මෙතනදී මේ ග්‍රැෆික් ටැබ්ලට් එක ඔබ පාවිච්චි කරන්නේ එක පෑනක්. මේ පෑන පින්සලක් බවට පත් කරගන්න පුළුවන්, නැවත පැන්සලක් බවට පත් කරගන්න පුළුවන්, පෑනක් බවට පත් කරගන්න පුළුවන්. පින්සල් වල විවිධ ප්‍රමාණයේ පින්සල් තමන්ට අවශ්‍ය පරිදි තමන්ට අවශ්‍ය හැඩය නිර්මාණය කර ගැනීමට සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. වර්ණවල සීමාවන් නැ තමන්ට අවශ්‍ය දාස් ගානක් වර්ණ සකස් කර ගැනීමේ හැකියාව මේ මෘදුකාංගය තුළ තියෙනවා. ඒ වගේම ක්ෂණයකින් මේ වර්ණය සම්පූර්ණ වෙනස් කරලා නැවත වෙනත් වර්ණයක් ඊට ඇතුල් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වාසි සහ අවාසි පිළිබඳවත් අපි කතා කරනවා මේ අතර වාරයේම. ඉතින් ඔබ කඩදාසිවල වැඩිපුර ඇඳලා මෘදුකාංගය හරහා චිත්‍ර අඳින්න බලාපොරොත්තු වෙනවා නම් මේ විවිධ ප්‍රමාණයේ විවිධ ග්‍රැෆික් ටැබ්ලට් තියෙනවා. ඉතින් තමන්ට අභිමත පරිදි එකක් තෝරාගත්තොත් තවත් ඔබේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ මම දැකලා තියෙනවා දැන් උදිත නැවත අපි කතා කරමු ඉතින් උදිතත් එක්ක. උදිත දැන් මෙතනදී මම දකිනවා මේ තාම පැන්සලෙන් ඇඳපු චරිතය පරිගණකයේ ඔස්සේ නැවත වරක් වර්ණ ගන්නවා. ඒ වගේම මේ දැන් මේ ත්‍රිමාණ ගතිය ක්‍රමයෙන් ඇති කරමින් යනවා. දැන් ඔබ අවසන් කළ මෙවැනි චරිත තියෙනවා නම් අපි පෙන්නමු ප්‍රේක්ෂකයන්ට විශේෂයෙන්ම දැනගැනීමට කැමති ඇති. මොකද ඔව් මේත් තවත් ජනප්‍රිය චරිතයක්. දැන් මේ වෙනකොට දැන් ඔබ දකින්න නැති මූලික පියවරේදී ඉතින් වර්ණ ගැන්වීම ආරම්භ කරලා තියෙනවා. දැන් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මෘදුකාංගය හරහා නිර්මාණය කරන දේවල් ඉතා පහසුවෙන් ඕන කෙනෙකුට කරන්න පුළුවන් කියලා.
නැහැ ඒ ක්‍රමානුකූලව ඒ වර්ධනය කළ යුතුයි නිර්මාණාත්මක හැකියාව තිබිය යුතුයි ඒ වගේම අපි පැන්සලකින් කඩදාසියක ඇඳලා පාට කරනවා වගේම තමයි මේ පියවර ගණනාවක් තියෙනවා මේ පියවර ගණනාව පසු කිරීම අවශ්‍ය වෙනවා ඔව් මේ කැරක්ටර් එක ගැනත් මේක ගැන කිව්ව දැන් ඇඳීම සහ ඔබ බ්‍රෂ් නිර්මාණය කර ගැනීම ගැනත් අපිට ඕනම් කතා කරන්න පුළුවන් සහ මේ වගේ එක කැරක්ටර් එකක් ගන්න සම්පූර්ණ කරපු එක චරිතයක් අපි කොච්චර කාලයක් ගත වුණාද කියලා උත්තර දැනගන්න කැමති ප්‍රේක්ෂකයන් සාමාන්‍ය මේක කරන්ඩ ඒ කියන්නේ ස්කෙච් එකේ ඉඳන්ම දවස් 3ක් වගේ කාලයක් ගියා ඒ කියන්නේ සම්පූර්ණ රිසර්ච් කරලා ඊට පස්සේ වට ඕනර කලර්ස් ස්කින් ටෝන් නෙව ඔක්කොම ඇනලයිස් කරලා තාත්තික ආකාරයෙන් ඒ ශරීරාංග ඇඳීම සඳහා තමයි එතරම්ම කාලයක් ගත වෙන්නේ නේද දැන් සාමාන්‍යයෙන් දැන් තවත් අපි මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ අපි මේ ඩිජිටල් නිර්මාණ කරන ඩිජිටල් ඉලස්ට්‍රේෂන් ගැන කතා කරනවා නම් මේ වගේ එක වැඩසටහනකින් කතා කරන්නත් අමාරුයි අපිට පියවරෙන් පියවර ක්‍රමානුකූලව ඒ පිළිබඳව අවබෝධයක් ඔබට ලබා දීමත් අවශ්‍ය වෙනවා. ඉතින් අපි කෙටි විරාමයක් අරගෙන තවදුරටත් මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු ඔබ නැවතත් සම්බන්ධ වෙන්නේ අරුණානන්දේ දෘශ්‍ය සන්නිවේදන සැලසුම් මාධ්‍යනාංශය විසින් ඉදිරිපත් කරන මේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන් වැඩසටහනත් සමග. ඉතින් අපේ විද්‍යාර්ථීන් තුන්දෙනා දිගටම තම කාර්යයේ දෙමින් ඉන්නවා. අපි දැන් සූදානම් වෙනවා Adobe Photoshop මෘදුකාංගය භාවිතා කරමින් මේ ඩිජිටල් නිර්මාණකරණයේ යෙදීමේදී මූලික අවබෝධය ඔබට ලබා දෙන්න. දැන් අපි විවිධ අවස්ථාවන් විවිධ තැන්වලින් කතා කරා. නමුත් ඔබට පියවරෙන් පියවර මේ පිළිබඳව අවබෝධය ලබා දෙන්න උත්සාහ කරනවා. ඉතින් සිවෝන් සූදානම් වෙලා ඉන්නවා. Photoshop මෘදුකාංගය හරහා මේ නිර්මාණකරණයට පිවිසෙන ඔබට ඒ අවබෝධය ලබා දෙන්න. සිවෝන් අපි ආරම්භ කරමු නේද? සර් අපි මේ Photoshop
කියන්නේ ඉස්සර මොකද්ද කියලා පොඩ්ඩක් බලමු. ෆොටෝෂොප් කියන්නේ ඇත්තටම ෆොටෝ එඩිට් කරන්න, raster graphic edit කරන්න පුළුවන් දේ මෙවලක්. ඒ කියන්නේ අපිට after ඕන දෙයක් කරගන්න පුළුවන් නම් ඒක ෆොටෝෂොප් තමයි හොඳම දේ කියන්නේ. හොඳයි. හැබැයි දැන් වර්තමාන වෙන විදිහට දැන් ෆොටෝෂොප් කියන්නේ ඒක ඕනම දෙයකට use කරන්න පුළුවන් මෙවලම බවට පරිවර්තනය වෙලා ඉවරයි. ඒක ෆොටෝ එඩිට් කරන්න, මෙනිමේට් කරන්න, ඊට පස්සේ ෆොටෝ ජෙනරේට් කරන්න, ඒ වගේම දැන් digital ඇඳීම් දක්වා වර්ධනය වෙලා තියෙනවා. බහුතරයක් දැන් game develop කරන අය, children illustration කරන අය, film ශේත්‍රයේ ඉන්න අය බහුතරයක් 90% වගේ ප්‍රමාණයක් දැන් Photoshop තමයි සර් පාවිච්චි කරන්නේ මේ digital illustration කරන්න. තමන්ගේ මොනා කල්පිතේ කොට නගා ගන්න. ඉතින් සර් Photoshop වගේ මෙවලමක් භාවිතා කරලා අපි මොකක් හරි illustration එකක් කරනවා අපි මුලින්ම අපේ canvas size එක හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මොන වගේ work එකකටද අපි illustration එක දාන්නේ කියලා ඒ size එක හදාගෙන මොන වගේ resolution එකකින්ද දැන් මම මෙතන canvas එක හදාගෙන තියෙනවා අපිට බලන්න පුළුවන් pixel ගානින් නැත්නම් inches විදිහින් මම අදික අඟල් 35කුත් උස අඟල් 21ක් විදිහට මම canvas එක හදලා resolution එක 300 න් දාගෙන තියෙනවා. ඒ කියන්නේ pin කරන්න හොඳ මට්ටමේ resolution එක තමයි resolution එක 300 වගේ දාගන්න අපි උනහරි වීඩියෝ වලට වගේ යූස් කරන රෙසලූෂන් එක 72 වගේ දාගෙන තමයි සරක් වැඩ කරන්නේ. හැබැයි බහුතරයක් දෙනා තියෙන ප්‍රශ්නයක් තමයි සර් තමන්ගේ මේ දවස්වල තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක තමන්ගේ මැෂින් එකේ පර්ෆෝමන්ස් එක කොහොමද කියන එක. මේ පර්ෆෝමන්ස් එක අනුව තමයි සර් රෙසලූෂන් එක තමන් කොච්චර දානවද කියලා තීරණය කරන්න ඕනේ. ඉතින් සර් අපි එහෙම දාගෙන මුලින්ම අපි කැරක්ටර් එකක් නිර්මාණය කරනවා නම් අපි කරන්නේ සර් ඉස්සෙල්ලම මේ වගේ ස්කෙච් එක දාගන්න එක. මම මෙතන දක්වලා තියෙනවා සර්. මෙතන ස්කෙච් එක දාගන්නේ කොහොමද? අපි මෙයාගේ ස්කෙච් එක දාගෙන ඒක උඩ සිලුවට් එකක් දාගන්න. අපි ලයින් එක කියන්නේ සිලුවට් එකක් කියන්නේ අපි ස්කෙච් එක තනි ඉරි වලින් තියෙන අපි ඒකට ෆිල් කලර් එකක්. තමන් කැමති පාට් එකකින් දාගෙන අපි ඒක ක්‍රමෙන් සර් ඒක ඇස්සේ ඒකේ ඊළඟ ලේයර් එකකින් අපි දාගන්නවා ෂැඩෝස් ටික. කැරක්ටර් එකක් හරි එහෙම නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එකක් හරි අඳිනවනේ. ඒ ස්කෙච් එක දාගෙන සිලුවට් එක දාන එකකින් අපේ ෂැඩෝස් ටික අපේ ආලෝකකරණයේදී ත්‍රිමාණ බව ඒක ඇතුළට ගිල්ලන බව පෙන්වන්න ෂැඩෝස් ටික දාලා ඊට පස්සේ ලයිටින් ටික දාලා තමයි සර් අපි කලර් කරන්න පටන් ගන්නේ. හරි. මේ පියරෝල් ටික කරගෙනම කතා කරමු. හරි. හොඳයි. ගිහන් වා ඉලස්ට්‍රේටර් මුතුකාංගේ හර ඇඳපු නිර්මාණයක් තියෙනවා. ඒ ගැන කතා කරමු. මේක මේ මම ප්ලේ කාඩ් අපි දැන් අර ප්ලේ කාඩ් වලට ඩිසයින් කරපු ඩිසයින් වගේක් මේ තියෙන්නේ. මේක මම කළේ ඉලස්ට්‍රේටර් කියන මුදුකාංගේ හරහා. මේක වෙක්ටර් කියන ගණයට අයිති වෙන මුදුකාංගයක්. මේකෙදී අර ෆොටෝෂොප් වල වගේ පික්සල් නැහැ. තියෙන්නේ වෙක්ටර්. ඒ කියන්නේ ලයින්ස් කර්ව් තමයි තියෙන්නේ. zoom කොච්චර zoom කළත් මේකේ හතරස් කොටු පික්සල් මතුවෙන්නේ නැහැ මේකේ. මේක පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට printing side එකේ දේවල් වලට print කරන දේවල්. මේක R අපි දන්නවා මේ මේ software ඇතුලේ RGB තියෙනවා. ඊට පස්සේ අමතරව CMYK කියලා තියෙනවා. CMYK එක print කරන්න පාවිච්චි කරන්නේ. මේකේ ගොඩක් වෙලාවට මේ illustrator කියන software එක පාවිච්චි කරන්නේ printing method වැඩ කරනකොට තමයි මේක පාවිච්චි කරන්නේ. يعني banners design කරනකොට අපි දන්න මොන හරි පොඩි පොඩි cards leaflet වගේ දේවල් design කරනකොට ඒ වගේ print වෙන දේවල් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ illustrator කියන මුදුකාංගය. ඒකට හේතුව තමයි අර කලින් කිව්වාගේ කොච්චර zoom කළත් පික්සල් මතුවෙන්නේ හොඳ ක්ලීන් විදියට මේකේ මේ අවුට්පුට් එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම දැන් මගේ ප්ලේස් වල දැන් මුලින්ම මුල ඉඳලා අපිට ලේස් ටික පෙන්වන්න පුළුවන්කමක් තියනවාද? මුලින්ම අර ෂිවොන් අයියා කිව්වාගේ මේ අපි හදන නිර්මාණයේ ප්‍රමාණයන් තියෙනවා. ඒ කියන්නේ අපි බැනර් එකක් කරනවා නේද මොන ප්‍රමාණයටද හදන්නේ. ඒ වගේ මම මේකෙදි මගේ ආර්ට් බෝඩ් මේකෙදි පාවිච්චි කරන ආර්ට් බෝඩ් කියලා මුලින්ම මේ වැඩක් කරනකොට අපි මේ වැඩේට අවශ්‍ය කරන ප්‍රමාණය ආර්ට් බෝඩ් එක තෝරගන්නවා. දැන් මම ප්ලේ කාඩ් එකක් ඩිසයින් කරපු නිසා මේකේ ආර්ට් බෝඩ් එක ගොඩක් පුංචි. ඒ කියන්නේ මම මේක ගත්තේ අඟල් 3.5කුත් 2.5කුත් වගේ ඒ වගේ පොඩි ප්‍රමාණයකට වගේ තමයි අරන් තියෙන්නේ මේක. ඒක උඩ ඊට පස්සේ මුලින්ම මේකේ තියෙන මේ මෙතනදී ඇත්තම මේ ද්විමාන රූපයක් තියෙන නිසා ජ්‍යාමිතික හැඩ තියෙන නිසා විශේෂයෙන්ම මේ ග්‍රැෆික් පෙන් එක පාවිච්චි කරනකොට නම් මවුස් එකෙන් මඳින එක තමයි මම හිතන්නේ මෙතනදී පහසු වෙන නේද? ඔව් ගොඩක් වෙලාවට අපිට මේ කීබෝඩ් එකේ කීස් එහෙම ගොඩක් මේ
පාවිච්චි කරන්න වෙන ඉලස්ට්‍රේටර් පාවිච්චි කරනකොට කීස් එක ගොඩක් වැඩ කරන්න වෙනවා. ඒක නිසා ගොඩක් වෙලාවට මවුස් එකත් එක්ක පාවිච්චි කරන එක තමයි ලේසි අර කන්ට්‍රෝල් එක එහෙම නිතරම පාවිච්චි කරන්න වෙනවා මවුස්. ඒක නිසා මවුස් එක පාවිච්චි කරන එක තමයි හොඳම. දැන් මේ තියෙන්නේ මේ ආර්ට් බෝඩ් එක. මේ ආර්ට් බෝඩ් එකේ මුලින්ම අපි පාවිච්චි කරන ඒ ෆ්‍රේම් එකේට ග්‍රිඩ් එකක් මොකක් හරි ලකුණු කරගෙන තියෙනවා. ඊට පස්සේ ඒකට වර්ණ දාගෙන තියෙනවා. ඒකේ මේ ලේයර් එකේ වැඩ කරනකොට මොකද මගේ ඩිසයින් එකේ ඇතුළට එක පාටකුත් පිට සුදු පාටින් තව මාජින් එකකුත් හිටින විදිහ තමයි මම මේ ඩිසයින් එක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒකේ උඩ ඇඳලා තියෙන මූලික හැඩේ මම ඇඳගෙන තියෙනවා. මේකෙදි මේ අපිට ෆොටෝෂොප් වල වගේ එක දිගටම ඇඳගෙන යන්න බෑ. අපි අනිවාර්යෙන් මොකක් හරි ෂේප් එකක් ඇඳලා ඒක සම්පූර්ණයෙන්ම අවසාන වෙනකම් අඳින්න ඕනේ. ඊට පස්සේ තමයි මේ ෂේප් එක ඇතුළට වර්ණයක් දානවා නම් දාන්නේ. ෆොටෝෂොප් වල වගේම වැඩ කරන්න ටිකක් අමාරුයි. ඒක නිසා සාමාන්‍යයෙන් මේකේ මේ මම ඇඳගෙන ගිහිල්ලා තියෙනවා ගොඩක් ෂේප්ස්. ඒ ෂේප් ඊට පස්සේ ඔක්කොම එකට කම්බයින් කරලා තනි ෂේප් එකක් විදිහට හදලා ඒ ෂේප් එකෙන් ෂේප් එකට මම වර්ණ දාගෙන තියෙනවා. ඊට පස්සේ ඒ වර්ණ දාපු එක ලේයර් එකක් විදිහට තියලා ඒක උඩ මම ක්‍රමක්‍රමයෙන් මගේ චිත්‍රයේ ඊළඟ ඩීටේල් වෙන ඒවා ස්මතු වෙන තැන් මම කරලා තියෙනවා. මේ ඇස් වගේ දේවල් ඒවා ඒක ඊට පස්සේ අර මුලින් මම ඇඳපු ෂේප් කරපු ලේයර් එක උඩ ලේයර් එක හර තියලා ඒක ඉතුරු ලේයර් වල තමයි වැඩ කරගෙන ගිහිල්ලා තියෙන්නේ. අපිට පුළුවන් දෙක රූපයක් සමීප ආකාරයෙන් පෙන්වන්න. දැන් මේ පැත්ත එක ගන්න බලන්න. ඔව්. දැන් ඔබට පේනවා ඇති මේ ද්විමාන හැඩතල තියෙන රූපයක්. එතකොට මේ එක කොටසක් සම්පූර්ණ කරගෙන තමයි වර්ණ ගන්නවන හැකියාව තියෙන්නේ. එතකොට දැන් ෆොටෝෂොප් වලදී සමහර වෙලාවට බ්‍රෂ් එකක් පාවිච්චි කරනකොට සමහර ඒ අතේ බරට සමහර තැන්වල තද පැහැයක් සහ ලා පැහැයක් ආකාරයෙන් අඳිනකොට නමුත් ඉලස්ට්‍රේටර් වල යම්කිසි සීමාවන් තියෙනවා. ගොඩක් වෙලාවට විවිධ පිටු සැලසුම් සහ වෙනත් මුද්‍රණය සඳහා නිර්මාණ කිරීම සඳහා භාවිතා කරන මුතුකාංගයක්. නමුත් මේ ආකාරයෙන් පැතලි වර්ණය දීම සඳහා මේ මුතුකාංගය භාවිතා කරන්න පුළුවන් තමන්ට අවශ්‍ය විදිහට. දැන් ඇඳ ගැනීමේ පහසුව තියෙනවා. විශේෂම ලාංඡනයක් වගේ අඳිනකොට මේ වගේ හැඩ ස්මෝස්තර වගේ දේවල් ඇඳීමේදී ඉතා පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් මෘදුකාංගයක්. ඒ වගේම කොපමණ විශාල කරත් ඒ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ආකාරයට අපිට මුද්‍රණය කිරීමට සුදුසු පරිදි මේ නිර්මාණය ඒ ආකාරයෙන්ම රඳවා ගැනීම හැකියාව තියෙනවා. ඒක තමයි මේ Adobe Illustrator මෘදුකාංගයේ තියෙන ගුණය. ඒ වගේම වර්ණ පිළිබඳවත් ඇත්තම සීමාවක් නැහැ. අපිට අවශ්‍ය පරිදි වර්ණ සකස් කර ගැනීම හැකියාව තියෙනවා. Adobe Photoshop මෘදුකාංගයේදී ගොඩක් වෙලාවට මේ වර්ණ අපිට RGB අපි ස්ක්‍රීන් එකෙන් පේනවා නම් RGB භාවිතා කරනවා. මුද්‍රණය කිරීමේදී මේ vector graphic වලදී විශේෂම Illustrator හෝ Corel Draw වැනි මෘදුකාංග වලදී cyan, magenta, yellow, black ඒ කියන්නේ CMYK mode එක පාවිච්චි කරනවා. ඉතින් මේ මෘදුකාංග නිසි පරිදි හැදෑරීම් කළොත් ඔබ ඉගෙන ගත්තොත් ඔබටත් පහසුවෙන් මේ ආකාරයේ ආකර්ෂණීය නිර්මාණ කර ගැනීම හැකියාවක් තියෙනවා. ඇත්තම මේ මෘදුකාංග ඉගෙන ගැනීම තුළ මේ නිර්මාණ කිරීම තුළ ඔබට හොඳ ආර්ථික මට්ටමක් ගොඩනැගීමේ හැකියාවක් තියෙනවා. එසේ හෝ කිසියම් හෝ කෙනෙකුට දැන් පාසල් අධ්‍යාපනය ලබන කිසියම් හෝ කෙනෙක් මේ වැඩසටහන බලනවා නම් දෙමව්පියෝ බලනවා නම් මේ අවබෝධය ලබා දීම අවශ්‍ය වෙනවා. ඔබ චිත්‍ර විෂය හදාරනවා නම් විශ්වවිද්‍යාලයේ හෝ ඊට පාසල් අධ්‍යාපනයේට අනතුරුව විවිධ ශාස්ත්‍රයන් ඔස්සේ තමන්ගේ ප්‍රවීණත්වය හැකියාව වර්ධනය කරගන්න පුළුවන්. තමන්ට සුවිශේෂී ආර්ථික මට්ටමක් ඇති කර ගැනීම හැකියාවක් තියෙනවා. ලෝකයේ විශාල ඉල්ලුමක් තියෙනවා මේ විෂයන් වලට. ඇත්තම මේ නිර්මාණ ඇත්තම ඔබ දේශීය චිත්‍ර ශෛලිය ආභාසයට අරගෙන වර්ණ සහ හැඩ මෝස්තර භාවිතා කරමින් තමයි මේ ප්ලේ කාඩ්ස් ඩිසයින් කරලා තියෙන්නේ නේද? ඔව්. මේකේ මේ මගේ
මේ ප්ලේකාඩ් ප්‍රොජෙක්ට් එකට මම පාවිච්චි කළේ ශ්‍රී ලංකාවේ මහනුවර යුගයේ උඩරට සම්ප්‍රදායයි පහතරට සම්ප්‍රදායයි කියන සම්ප්‍රදාය දෙකම පාවිච්චි කළා තියෙනවා. මේ ප්ලේකාඩ් වල තියෙනවා අපි අර දකින හැඩතලවල හාරත ලංකාවේ භාෂාවෙන් අපි අර කියන හාරත රුහිත ස්කෝප් කලාබර කියලා. එතනින් මේ මේ හාරත සහ රුහිත කියන දෙන්න රතු පාටයි. කලාබරයි ස්කෝප්පයි කියන දෙන්න කළු පාටර විදිහට තමයි මේ ප්ලේකාඩ් වල තියෙන්නේ. ඉතින් මේකෙදි මම අර මහනුරුගි චිත්‍ර සම්ප්‍රදාය උඩරට සම්ප්‍රදායේදී රතු පාට තමයි බෑග්ග්‍රවුන්ඩ් කලර් එක විදිහට ගොඩක් වෙලාවට පසුබිම් වර්ණ විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා මම අර ස්කෝප්ප හාරත කියන මේ මේ හාරතයි රුහිතයි කියන දෙන්න පාවිච්චි කරලා රතු පාටිනොත් ඊට අමතරව ස්කෝප්ප සහ මේ කලාබර කියන දෙන්නව පාවිච්චි කළා මොකෝ ඒ දෙන්න කළු පාටයි. ඒක නිසා ඒ දෙන්නව මහනුරුගි සම්ප්‍රදාය පහතරට ශෛලිය විදිහට තමයි පාවිච්චි කළේ. එතකොට මම මේ ස්කෝප්ප සහ මේ කලාබර කියන දෙන්නට පාවිච්චි කළේ අර පහතරට චිත්‍රවල දකින්න ලැබෙන ලක්ෂණ තමයි ගොඩක් වෙලාට පාවිච්චි කළේ. පහතරට චිත්‍ර සම්ප්‍රදාය තියෙනා වගේ ඒ ලක්ෂණ තමයි ගොඩක් වෙලාට මම පාවිච්චි කළා තියෙන්නේ. එතකොට මේ ස්කෝප්ප කියන චරිතයේදී අර පහතරට චිත්‍ර සම්ප්‍රදාය තිබ්බ කාලේදී අපි ගොඩක් පුතුග්‍රීසි කට්ටිය තමයි ඇවිල්ලා තින්නේ. එතකොට ඒගොල්ලෝගේ හැඩතල එහෙම මම පාවිච්චි කළා මේ මගේ ප්ලේ කාඩ් එකට. බයිනෙත්තු තුවක්කෝ එහෙම ඒ කාලේ ආපුම කාලේ නිසා ගොඩක් ඒ වගේ පාවිච්චි කළා. ඊට පස්සේ මේ මෙතන රුහිත මේගොල්ලෝ මහනුරුගේ සම්ප්‍රදාය විදිහ උඩරට සම්ප්‍රදාය විදිහට තමයි ගත්තේ. මේ ජේ කියන කෙනාට මම ගත්තේ අර අංගම් පොර සටන් කරුවෙක් ඒ වගේ ලක්ෂණ එන විදිහට අපේ සිංහල අයගේ විතර පාවිච්චි කරපු ඒ කාලේ රැවුල වගේ ලක්ෂණ. ඊට පස්සේ අර සිංහල චිත්‍රවල දකින විදිහ උඩරට ඇඳුම් වල තියෙන සමහර ලක්ෂණත් මම මේ මගේ ප්ලේ කාඩ් එකේ මම ඇඩ් කරගත්තා. ඊට පස්සේ අපේ සිංහල සැරසිලි මොස්තර තිබ්බ ඒ ආයුධම තමයි ගොඩක් අය පාවිච්චි කළේ. ඒ වෑම හැඩතල තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ මල් වර්ග මොස්තර ඒ දේවල් මේකට පාවිච්චි කරලා තියෙනවා. හොඳයි. දැන් ඔබට තේරෙන්නට ඇති දැන් කොතරම් රෙෆරන්සස් කොතරම් පරිශීලනය කිරීමට අවශ්‍ය වෙනවාද තමන්ගේ අභිමතය ඒ ආකාරයෙන් ඉදිරිපත් කිරීමට. එතකොට ඒ තර්කානුකූල භාවය අවශ්‍ය වෙනවා. ඉතින් නිර්මාණාත්මක භාවය වගේම යමක් සමාජගත කරද්දී ඒ නිර්මාණකරුවා ඒ නිර්මාණයට පිවිසීමට තවත් අදාළ කරගත යුතු බොහෝ දේවල් පිළිබඳව මේ සාකච්ඡාව අතරතුරත් ඔබට දැනගන්නට දැනෙන්නට ඇති. ඉතින් උදිතත් ඒ ආරම්භ කරපු කැරක්ටර් එක මේ වෙනකොට යම් තාක් දුරට ඩෙවලොප් කරලා තියනවා නේද? ඉතින් මම කැමති උද්දක පැත්තට හැරෙන්න. උදිත මේ දැන් මේ අපි මේ මෘදුකාංග දෙක භාවිතා කරමින් නිර්මාණ කරන ආකාරය දැන් ප්‍රායෝගිකව පෙන්වමින් අපේ සෞහෘදයන්ට දැනුම ලබා දෙන අවස්ථාව මේ දැන් ඇත්තම මේ යම්කිසි ගැටලු හෝ ඒ වගේම මේ නිර්මයේ මෘදුකාංගවලින් වැඩ කරද්දි මේවට තියෙන උපක්‍රම දැන් ඒක ප්‍රවීණයන් ඒ ශාස්ත්‍රයේ ප්‍රවීණව තමයි දන්නේ. ඉතින් ආධුනිකයන්ට මේ උපක්‍රම තියෙනවා කියන එකත් දැනගැනීම අවශ්‍ය වෙන කියලා දෙන එක හොඳයි. ඉතින් අපි එකක් දෙකක් මේක අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම ළමා නිදර්ශන චිත්‍ර පිළිබඳව විශේෂයෙන්ම ලොකු ඉල්ලුමක් තියෙනවා වර්තමානයේ වෙන විට. ඉතින් අපි ඒ පිළිබඳවත් ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙමු. උදිත කියන්නකෝ මේ මොකද්ද මේ මොන වගේ උපක්‍රමද ඔබ භාවිත කරන්නේ මේ නිර්මාණ කරන්නේ? ඔව් සර්. අතරම කිව්වොත් ඩිජිටල් කරනේදී වැඩි වශයෙන් බොහෝ දුරට අන්තර්ජාලය කියන එක අපිට භාවිත කරන්න පුළුවන්. ඒකෙදී අපිට මොකක් හරි ආර්ට් එකක් අඳිනවා නම් ඒකට අවශ්‍ය රෙෆරන්ස් ෆොටෝස් ගොඩක් දේවල් ඒකට අදාළ තොරතුරු ගොඩක් දුරට අපිට හොයා ගන්න පුළුවන් අන්තර්ජාලය හරහා. ඒත් එක්කම ගත්තොත් අපිට සාමාන්‍ය කැරක්ටර් එකක් අඳිනවා නම් ඒකට සමාන හරි නැත්නම් අපිට මොන හරි එකට එකතු කරන්න අංග තියෙනවා නම් ඒකට අදාළ අන්තර්ජාලයෙන් සර්ච් කරලා මොකක් හරි ඉමේජ් එකක් අරගෙන ඒකට ඒක එතනගේ ෆොටෝෂොප් එකට දාලා ඒකේ ඔපැසිටි එක අඩු කරලා ඒක උඩ අඳින තියෙන එක කරන්න පුළුවන් අද අධ්‍යන කිරීමක් කරන්න පුළුවන් රූප වගේ අඳිනකොට දැන් මොකද අපි නොදන්න ප්‍රදේශවල ඉන්න සත්තු නේද අපිට අධ්‍යනය කරන්න අමාරු
සත්තරූප විශේෂයෙන් එයාලගේ තියෙන හැසිරීම් රටා මොනවාද ඊටවස එයාලගේ තියෙන ස්ට්‍රක්චර් එක බොහොදුරට අධ්‍යනය කරන්න පහසුවක් වෙනවා ඩිජිටල් ආර්ට් සයිඩ් එකේ. ඒත් එක්කම අපිට බොහොදුරට ටෙස්චර්ස් එහෙම අරගන්න පුළුවන් හදාගන්න පුළුවන් පහසුකමක් තියෙනවා. අනිවාර්යයෙන්ම මානව සහ සත්ත්ව රූප ඇඳීම ප්‍රගුණ කිරීම මේ කාර්යයේදී වැදගත් වෙනවා. ඔබ හොඳින් සතතාභ්‍යාසයේදීලා මේ මානව රූපයේ ශරීරයේ තියෙන හැඩතල හැඟීම් ප්‍රකාශනය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා නම් ඉතා පහසුවෙන් මේ මුදුකාංගේ හරහා යමක් නිර්මාණය කරන්න පුළුවන්. දැන් උදිත කිව්වා වගේ ඇත්තම දැන් ඇතැම් විට සමහර චරිත නිර්මාණයේදී නිර්මාණකරුවා අපහසුතාවයට පත් වෙනවා. ඒ සේවාදායකයාගේ අවශ්‍යතාවය අනුව ඉදිරිපත් කිරීමේදී ඇතැම් විට අපිට සමීප සහ අපේ පරිසරය තුළ හොයාගන්න බැරි දේවල්. ඉතින් ඒ හරහා අපිට විවිධ පරිශීලනයන් කරන්න සිද්ධ වෙනවා. ඇතැම් විට කෞතුකාගාර පොතපත, අතීතයේ දේවල්, අසා දැනගන්න දේවල්, ඒ වගේ මන්තර්ජාලය හරහා දකින රූප අධ්‍යයනය කිරීමත් වැදගත් වෙනවා. ඒ හරහා අපිට විවිධ නිර්මාණයන් එහෙම නැත්නම් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව මේ මුදුකාංගය හරහා තියෙනවා. ඉතින් ඔබ මේ වැඩසටහන් දැකලා වැඩසටහන් ඕන තරම් තියෙනවා. ඒ වගේම බලලා කලබල විය යුතු නැහැ. තමන්ට පරිගණකයක් නැහැ. එහෙම නැත්නම් මේ වගේ ග්‍රැෆික් ටැබ්ලට්ස් තමන් ගාව නැහැ. ඉතින් අපි ඉක්මනටම මුදල් දීලා පරිගණකයක් මිලදී ගත යුතුයි කියලා. කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඔබ මුලින්ම ඇති කරගත යුතුයි තමන් තුළ හැකියාව වර්ධනය කර ගැනීම. මුලින්ම කඩදාසිවල පෑන් පැන්සල් වර්ණ භාවිතා කරමින් ඇඳීම ප්‍රගුණ කළ යුතුයි. ඒක තමයි ප්‍රධානම දේ. අපි මේ ඉලස්ට්‍රේෂන් එහෙම නැත්නම් නිදර්ශන චිත්‍ර කඩදාසිවල පොත්පත්වල ඇඳපු චිත්‍ර අපි දැකලා තියෙනවා. ඒවා තමයි මුලින්ම කළ යුත්තේ යම් අවශ්‍යතාවයන් සඳහා භාවිතා කරන එක් උපකරණයක් පමණයි මේ. ඒ විනා ඔබ කඩදාසිවල වර්ණ භාවිතා කරමින් චිත්‍ර ඇඳීම පස්සේ කළා මේ ඩිජිටල් කරණයට යොමු විය යුතුයි කියලා අපි ශාස්ත්‍රාලී අධ්‍යාපනඥයන් හැටියට ඔබට අවවාද කරන්නේ. එය නොකළ යුතුයි. ඉතින් තම අවශ්‍යතාවය සඳහා මේ උපකරණ භාවිතා කරන එක ඉතාම හොඳයි. ඉතින් එක් පියවරක් තමයි අද අපි කතා කරේ. මෙහි වාසි සහ අවාසි තියෙනවා. ඒ පිළිබඳවත් මම කෙටියෙන් ඔබට කියන්න. ඒකත් අත්‍යවශ්‍ය වෙනවා. මේ මොකද වැරදි නිවැරදි කිරීමේ පහසුව තියෙනවා මේ ඩිජිටල් මාධ්‍ය හරහා. ඒ වගේම අමුද්‍රව්‍ය සඳහා යන වියදම අඩු කරගන්න පුළුවන්. විවිධ වර්ණ යොදා ගැනීමෙන් අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. ලෝ ඕනෑම තැනකට හුමාර කිරීමේ හැකියාව තියෙනවා ඊතාක්ෂණයේ. ඒ වගේම අසුරා තැබීමේ ප්‍රායෝගික අපහසුව මගහැරෙනවා. එතනම් නිර්මාණ ගණනාවක් කරද්දී ඔබට ස්ටෝ කරගන්න අවශ්‍ය අපහසු වෙනවා. සත්තුන්ගෙන් හානි වෙන්න පුළුවන්. කාලගුණික දේශගුණික විපර්යාසවලට පත් වුණොත් තමන්ගේ නිර්මාණ නැති වෙන්න පුළුවන්. මේ මේ ඩිජිටල් නිර්මාණත් නැති වෙන අවශ්‍යතාව නැති වෙන හැකියාව තියෙනවා. ඒ වගේම මුලින් අඳින ලද දල රූපය ආරම්භක රූපය නැවතත් ලබා ගැනීම හැකියාව තියෙනවා. දැන් ඔබ කඩදාසියක අඳිනවා නම් නැවතත් ආරම්භක රූපයට යන්න බෑ. අපි ඒ රූපේ උඩම තමයි වර්ණ කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම නැවත නැවත පිටපත් ගණනාවක් ලබා ගැනීම හැකියාව තියෙනවා මේ ඩිජිටල් කරණයේදී. ඒ වාසි හැටියට කියන්න පුළුවන්. හැබැයි අවාසිත් තියෙනවා. මම හිතනවා අවාසිත් දැනගන්න එක හොඳයි. කරන්ට් එක ගියොත් ඩිජිටල් ඉලස්ට්‍රේෂන් නෑ, ඩිජිටල් ආර්ට් නෑ. ඉතින් ඒක තමයි මම අපි කලින්ම කිව්වේ. මුලින් අතින් කඩදාසි වල ඇඳීම තමයි සාර්ථකම ක්‍රමය. ඒ වගේම තාක්ෂණික ගැටලු ඇති වෙන්න පුළුවන්. විදුලිය විසන්දීම වගේම විවිධ අවස්ථාවන්වලදී තමන් සති ගාණක් මාස ගාණක් කරපු නිර්මාණය ක්ෂණයෙන් නැති වෙලා තියෙන්න පුළුවන්. තමන්ගේ නිර්මාණය තවත් කෙනෙකුට උපුටා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වෙනස් කිරීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට නිර්මාණශීලීත්වය ඇතැම් විට අඩු වීමේ ප්‍රවණතාවයක් ඇති වෙන්නට පුළුවන්. අමුද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ලබා ගන්න අත්දැකීම සහ දැනුම පිළිබඳව ඒ අත්දැකීම අඩු වෙනවා. දැනුම අඩු වෙනවා. ඒ වගේම අවසානයේ මම කියන්න කැමති අපි වැඩිපුර මේ ඩිවයිස් වලට හුරු වුණොත් රෝගී වීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. අපි කම්පියුටර් දිහා වැඩි කාලයක් බලන් හිටියොත් ඒක වෙන්නත් පුළුවන්.
ඉතින් මේ වගේ අවාසි තත්ත්වයන් තියෙන වාසි සහ අවාසි යන දෙකම අවබෝධ කරගෙන අපි මේ නිර්මාණ කරන්නේ යෙදීම වැදගත් කියලා අපි විශ්වවිද්‍යාල ප්‍රජාව හැටියට ඔබව දැනුවත් කරනවා. ඉතින් අද මේ වැඩසටහන සාර්ථක කරගන්න සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ දෘශ්‍ය සංනිවේදන සැලසුම් අධ්‍යනාංශයේ විද්‍යාර්ථීන් 30 දෙනෙක් මේ වැඩසටහනත් සමඟ සම්බන්ධ වුණා. සිවෝන්, උදිත සහ ගිහාන් මම ස්තුතිවන්ත වෙනවා සම්බන්ධ වුණාට. නැවතත් මෙවැනි හරවත් වැඩසටහනකින් ඔබත් සමඟ සම්බන්ධ වෙන බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නවා. එතෙක් ඔබට සුවදායි සතියක්.